ඔයාගේ න්ඩරයිඩ් ෆෝන් එකේ තියෙන ෆොටෝස් විඩියෝස් ඩොක් වගේ ෆයිල්ස් මනේජ් කරගන්න පුළුවන් Googleලම ්‍රී දීලා තියෙන Googleෆයිල් ඇ් එක ගැන අදපි කතාකරමු. ඉතින් මේ් එකේ තියෙන වැදගත්මදේ තමයි අපේ තියෙන කන්ෆිඩන්ල් ඩොකම වගේ දේවල් වෙනම පාසර්ඩ්ඩ එකත්දාලා තියාගන්න පුළොන් ඔපෂන් එක මේ ඇ් එකම දීල තියෙන එක. ඉතින් මන්දම් මෙතන Google Playස්ටෝ එකට ඇවිල්ලා එතන Googleෆල් මනජ කියල සර්ච කරගෙන Googleලගේෆයිල්ස් බයි Google කියන මෙන්න මේඇ් එක ෆෝන් එකට ඉන්ස්ත්‍රෝල් කරගන්න න්න ඇති මේ විදිහයටවා සච කරගත්තරට පස්සේ වාට තියනෙ ත නිස්රහතිය ඉස්ත්‍රල් බ් එක ක ලික් කරන්න ඇතිම මේක ඩන්නලෝඩ ුනාට පස්සේ අපි බලමු කොහොමද සට් කරගන්න කියලා දැම්මගේ ෆෝන් එක Googleෆල් එකඉන්ත්‍රල්ල අයිවරයි මම එතනින් එක ඕපන් කරගන්න න්නම් ඉතින් ඒක ඕපන් කරගත්ත හම මේ විදිහයට ට පොපප් ිින්ඩෝ එකකිගේ ෆෝන එක තින ොටෝ වීඩියෝස් ඩොකම වගේ දේල් ක් රන්නම ප්‍රමෂ හනුවයි තින්මතන ටිනිව දිලේක ඕකේ කරගන්න. ඊළට වා ගිඩි වයිේක නුත්නේ විදිට හයි ෆයිල්ස් එක්ෂස් කරන්න පර්මෂන් ඉල්ල එකත් ඇලව දෙන්න ඉතින් අලවදුනාට පස්සේ. ඒ දිට තමයි Googleල් ෆයිල් මනේජක ඕපන් වෙන්න තින් මෙතන කැටගරස් දිහටවාගේ ඩනලෝඩ ෆල්ස් ි පෙන්න්නන ඒවාගේ ම මේේ ජස්ටි පෙන්න්නනවා ඉල්ළඟට විඩියෝස් ෆයිල් ඕඩියෝ ඒවිදිහට කැටගරි කරලා වෙන වෙනම පෙන්නවා ඊල්ළඟට මම්මදින පල්හට ඉස්්‍රෝ කරන්නම් පොඩ්ඩ. බලන් එතකොට කොලෙක්ෂන්ස් කියන සෙක්ෂන් එකක් කැටතේ වාට පේනන්න තියන ෆේවරිඩ් කියලා මේ වගේයිකන්නෙකුයි සේෆෝල්ඩ කියලා මේවාගේ අයිකැන්නෙකුවයි ඉතින් මේ ෆේවරිට් කියලා කියන්න අප ෆෝන එකේ තියන මොහරි ෆයිල් එකක්. කිය විඩෝ ෆල් එකක් ඒවා ඩියෆයිල් එක කියවා අපි ඒක ෆේවරි් එකක් විදිහයට මාකරොත් ඒ මාකරන හැම ෆයිල් එකක්ම අපිට වන්න මේ ෆේවරි් කියන ලොකේෂන් එකෙන් බලාගන්න පුළුව උදාහරණකට ම පෙන්න්නම් මම මෙතනනි ඩවන්්ෝඩ්ස් කියන ෆෝල්ඩ එකේ තියෙන මේ විඩියෆයිල් එක සයිඩ්කෙන් තියෙන මේ ඩොත්තු නොඩ ටච් කලා එතනින් මම ඇෆේවරි කියන ඔපෂන් එක කලික් කරන්නවා. කික්රපු ගම මට මේවාගේ පොප් පිින්ඩුව එකක් එකේ අඩටටුෆේවරි් කියල එකන මේ ෆයිල් එක ෆේවරි් එකක් විදිහට ඇත් කරගත්තා කියලා ඉතින් වට කැමතිනම් මෙතනනිින්ම ගිහිලා ගොටු ෆේවරි් කියනක ෆෙවරිට් ලස්ට එක බලාගන්න පුළුවන්ඇති මට දැනටහෙමශ්‍යයනහැම මේ ලෝස් කරගන්නක් ඊළඟටම මෙතනින් තවෆයිල් එකක් මේ විදිහට මේ කන්රිකෝඩ් ලිටස් කියන මේ පඩෆල් එක ඇටෆේවරි් දෙන්න දැන් අපි බලමු බැක්කයක් ගහිල්ල අපිෆේවරිට් ලොකෂන එක ඕපන් කරගෙන අපි සිලෙක්කරපු ෆයිල් ෆේවරිට කියනෙට ඇවිල්ල තියෙනවද කියලා ඇති මේ බලන්න අපිරෆේට් සිදිහට මාක්කරපු ඒෆයිල්ස් දෙකම මෙතනට ලිස්ටහලා ඇවිල්ල තියෙනවා දෙමතිින් බැක්කයක් කියන්න ඒවගේම මෙතන තව තියෙන සේෆෝල්ඩ කියලා එක ඇති මේකෙන් කරන්නේ මහර කලින් කිව්ව වගේ අපට තියෙන කෆිශල් ඩොකමන්ස් එක කියන්න වෙන කෙනෙක් අතට ගියවත් ගැටලුවක් වෙන මුණුහරි ටෙක්ස් ෆයිල්ලයක් ඒවා හෙමනත පස්සුවඩ් ලිස්ට කරපු ොකමටයක්ය පීඩිය හරීම ජෙසරි ඒවාගේ දේවල් අපිට පුළුවන් මේ සේෆෝල්ඩ් එක ඇතුළට දාලා පසඩ් එක කුද්දාලා තියන්න ති එතකොට අපි ෆෝර්ඩ වෙන කවු හරි පාවිච්චි කන්න ගත්තත් තියාට අප පාසර්ඩ් එක දන්නන්නේ නැතු මේ ෆෝල්ඩ එක ඇක්සස් කරන්න විදිහක් නැහ. ඉතින් දැන් අපි බලමු කොහොමද ඒදේ කරගන්න කියලා මම කලින් වගේම මෙතනින් ඩවුන්ලෝඩස් කියන එක මේ විදිට ඕපන් කරගන්න ඕපන් කරගෙන එතන තියෙන මෙන්න මේ කන්ඩ්‍රිකෝඩ් ලිස්් කියන එක සරහ තියෙන ඩොතු නෝඩ කරලා එතනින් එන ඔපෂන් සලිින් මම මෝටු සේෆෝල්ඩ කියන ඔප්ෂන් එකට මේ දිර යන්න ගියපු හාම බලන්නවාට මේවාගේ වඩ එකක් ඕපන් වෙලා මෙතැනින් වාට පින් එකක් හරි පැට්න එකක් හරි දෙන්න ඔපෂන් එකක් කියෙනවා ඉති මං මෙතන පින් කියන එක සිලෙක් කර ගන්න සිිලෙක්කරගෙන මෙතනි කියේවා හතරක් මේ විදිහට දෙන්නක් දීලා නෙක්ස් බඩ් එක කලික් කරන්න. ඉතිං අපිට දිීබූ පාසර්ඩ් එක හෙමත්තම් පින්න්න එක අයක ෆර්ම් කරන්න කියලා කියන ඉතින් ආයත් ම මෙතන එකඒවහතර මේදිහර දෙන්නක් දීලා නෙක්ස් කරගන්න ඉ නෙක්ස් කරපු හම වාට මේ විදිහ මසේජ්යක් කියනවා මෙතන කියන්නේවාගේ පිින්න්න එක මතක තියාගන්න මොකද පින් එක අමතකුණ ොත්තෙහෙමවාටආ සේෆෝල්ඩක ඕපන් කරගන්න බැර වෙනවා කියලා ඉතින් මං මෙතනින් ෝකේ බට්න එක දෙන්න දුන්න හම් බලන්න අපේ සේෆෝල්ඩ එකට මූුවන්න ක කියලා දීපු ඩොකමට මෙතැන අයින් වෙලා සේෆෝල්ඩ එකට මූවෙලා ගියා ඉති අප මෙතනින් බැක්කයක් කියයම් බැක්කයක්ක් ගහිල්ලා සේෆෝල්ඩ එක දැන් ඕපන් කරගෙන බලමු බට ච් කරපු ගම අපි කලින්දාාපු පින්නකිෙල්ලෙනවා ඉදින්ම මෙතන කලින්දාපු එකේ අහතරම මේ විදිර තිීලා නෙක්ස් බඩ් එක කලික් කරන්න.ති මේ තියෙන්නේෙ කන්්ිකෝඩ් ලිස්් වන් කියලා අපි සෆෝල්ඩ් එක ටඩ කරගත්තු ෆයිල් එකක් මෙතනික් බලාගන්න පුුව එතිම මෙතනින් බැක්කයක් න්න ආය එති ඒවාගේම අපිට පුළුව මේ සේෆෝල්ඩ එක මෙතන Google ෆයිල් මනජයකෙන් පන්නන්න නැති වෙන්න හදාගන්න ඉතින් ඒකටවාට කරන්න තියෙන්නේ මේ කලෙක්ෂන්ස් කියන එක ඉස්සරහයින් තියෙන මෙන්න මේ නයා ටච් කරන්න ටච් කරපු හම එතන තිෙනවා හයිඩ් සේෆෝල්ඩ කියලා ඉතින් අන්නක උඩග ටච් කරගන්න බලන්න එතකොට වා Google ෆයිල් මනජක ෝපන් කර මෙතන සේෆෝල් එකත් තියෙනවා කියලා පෙන්න්නන්නේ නැහ. ඉතින්ට ආයිත් සේෆෝල්ඩක මෙතන ප්‍රිය කරගන්න ඕන්නන් වාට තියෙන්නේ මෙතන ඩොතුනෝ ටච් කරලා ශෝ සේෆෝල්ඩ කියන ඔපෂන් එක කලික් කරගන්න ඉතිං ඊට පස්ස වාට පුළුවන් අයි සේෆෝල්ඩක ඕපන් කරලා වාගේ පින්න එක දීලාවාසේෆෝල්ඩ එක ටඩ්කරපු ෆයිල්ස් එක්සස් කරන්න. ඊලඟට මදන තවත් ස් ්‍රෝ කරන්න පල්හටම මෙතන තියන ස්ටෝරයි් යිසස් කියන සක්ෂන් අතවාගේ ඉන්ටන ස්ට රජ් කියන ෆෝර්න් මරක මෙතන පෙන්නවා ඇතින් දට ්‍රීතින කොචරද කියන එකතම මෙතන වැටලතියෙන්නේ ම මේ මේදිට ඕපන් කරගන්න ඕපන් කරගත් හමගේ ඉටල් ස්ටෝරජගේ තිෙන හැම ෆයිල්ලකම්ම මේ විදිහටවාට බලාගඩ පුළුව. ඊළඟට මෙතන යට තවයිකන්ටිකත් තියෙනවා. අයකන්නක තමයි මේ ලීන් කියන අයිකන්නක එක තියන්නේ ඔගේ මෙමර එකේ තියෙන ෆයිල්ස් කලීන් කරන්න තිනෙන ඔප්න්ස් ටික් යාලා දීලා තියෙන ඉතින්ගේ ජන්ෆයිල්ස් ොහර තියවවාන ඒ එක මෙතන ප්‍රිය වෙලා පෙන්න්නනවා එකටිකවට ලීම් කරන්න පුලුව තිංඒ වගේම මෙතන කැටකරි කරල දීලා තියෙනවට ඔයාගේ ඩිවයිස් එකේ තියෙන අනවශ්‍ය ෆයිල්ස් මොනහර තියෙනවන ඒවා ක්ලීන් කරගන්න ඔප්ෂන්ස් විදිහට ඉතින් ඊලඟට මෙතන ෂයා කියලා ඔප්ෂන් එකක් දීලා යවා ඉති මේ ඔප්ෂන් එකෙන් තියෙන්නේ මේ Google ෆයිල්ස් ඇ්ප ති කියනෙන ෆෝන්් දෙක් අතර ෆයිල්ස් ෂයා කරගන්න. ඉතින් ඒද කරන හැටි මම වෙනම වීඩියකකින් පෙන්න්න කොහොමද ඒදේකරන්න කියලා ඉතින් ඒවාගේ දේවල්ටිකක් තමයි මේ Google ෆයිල් මනේජකෙන් අපිට කරගන්න පුළුවන්. විශේෂයම මේේ ෝල්ඩෙ එක අපට ගොඩක් වටිනු අපේ කන් ිදංශල් ඩට පොටෙක් කරගන්න මකද ෆෝර්න එකටන ිෆෝල්ඩ ෆයිල් මනේජ අපි පාච්ච කරන ඕන අපිට වෙනම ඇප්පකක්ඉන්සෝල් කරගන්න ඕන අපේ කන් පිදල් ෆයිල් පොටෙක් කරගන්න. Google ෆයිල් මනජකින් අපිට එහෙම අවශ්‍යතාවයක් වෙන්න නැහැ මොකද මේ අපපේක් ඇතුල ඉන්බිල්ට් ෆයිල් සේ් කරන්න පුලො ඔප්ෂන්න එක දීල තියෙන හිද. ඉති මේේ වල්ටි ල ටෙස් කරල බලන්න කරග අද මොහර ගැටලුවක්හෙම තියෙනන පල්හැමන් සක්ෂ එක කමට ගත්දන්න මං රිපලය කරන්න එන මේගේ අලුත් විඩියකින් තවත් දවසකහම්බෙමු හල්ට සුබ දවස.